අද හරි ලස්සන දවසක්. ගොඩක් අය අද උදේ පාන්දර එළියට බැස්සට පස්සේ කිව්ව කතාවක් තමයි. අද නිකන් මේ මුළු කොළඹම අද නිකන් අපේ ගම නිකන් නුවර එළිය වගේ කියලා. හැබැයි රැවටෙන්න එපා. මේක ඉන්දියාවේ සිද්ධ වෙලා තියෙන වායු දූෂණයේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේක මීදුමක් නෙමෙයි මේක බෙංගාල බොක්කේ ඇතිවුණු කැළඹීම විශේෂයෙන්ම ඉන්දියාවේ තිබෙන දැඩි වායු දූෂණය නිසා බෙංගාල බොක්කේ ඇතිවුණු කැළඹීමක් නිසා තමයි මේ අද දවසේදී මීදුම වැනි තත්ත්වයක් අපේ අපට පරිසරයේ දකින්න ලැබෙන්නේ ගොඩක් ජාත්‍යන්තර වෙබ් අඩවි මේ ගැන තොරතුරු වාර්තා කරලා තිබුණා ඔබ දන්නවා විශේෂයෙන්ම ඉන්දියාව මේ වෙද්දී දැඩි වායු දූෂණ ගැටලුවකට මුහුණ පාලා තියෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හරහා බෙංගාල බොක්කේ ඇතිවුණු කැළඹීමක් නිසා තමයි ලංකාවට මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ලංකාව ගත්තොත් එහෙම එයා ක්වොලිටි එක සම්බන්ධයෙන් IQ එයා කියන වෙබ් අඩවිය දක්වලා තියෙනවා ලංකාවේ වායු දූෂණය වැඩිම සහ අඩුම නගර මේ බඩවිය කොළපාටින් දැක්වෙන්නේ වායු දූෂණය අඩු නගර ලංකාවේ විශේෂයෙන්ම ගම්පහ බස්නාහිර පළාතේ ගම්පහ නගරයේ වායු දූෂණය තමයි ලංකාවේ වැඩිම වායු දූෂණය සහිත නගරය බවට පත් වෙලා තියෙන සහ ලංකාවේ අඩුම වායු දූෂණයක් සහිත නගරය වෙන්නේ නුවර එළිය නගරය US AQI අගේ 17ක් ලෙස තමයි නුවර එළිය දැක්වෙන්නේ ගම්පහ 196ක් වෙද්දි. ඉතින් අද දවසේ ගොඩක් අය අහලා තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඇත්තටම මීදුමද? නෑ මේ මීදුම නෙමෙයි වායු දූෂණේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද දවසේදී මෙවැනි කාලගුණ තත්ත්වයක් අපවට පරිසරයේ දකින්න ලැබෙන්නේ. ඉතින් මේකට හොඳම සොලූෂන් එක විසඳුම මොකද්ද? මේ වෙලාවේ අපි මාස්ක් එකක් පැළඳ එළියට බහිනව නම් තමයි වඩාත් සුදුසු වෙන්නේ. විශේෂයෙන්ම අදුම රෝගය වගේ රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන රෝගීන් ඉන්නවා නම් එයා අනිවාර්යයෙන්ම මාස්ක් එකක් පළඳින්න සහ අද දවසේදී වහින වැස්සට පුළුවන් තරම් නොතෙමී ඉන්න උත්සාහ කරන්න.